උපාධි පාඩමකට අමතරව NVQ පහහය රටේ මැද කර්මාන්ත ශාස්ත්‍රය තුල බිහි කරන ඒ අවශ්‍ය පිරිස. ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ හදානකට NVQ 5 සහ 6 අපි කියනවා කරිකියුලම් එක. එහෙම නැත්නම් විෂය මාලාව. ඒ විෂය මාලාව ඒ ශාස්ත්‍රයට ගැළපෙන පරිදි නිර්මාණය කරන්න අවසරය. එහෙම නැත්නම් ඒ ක්‍රියාන්විතය බාරව සිටින්නේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයේ. මේක බොහෝ අය දන්නේ නැහැ. NVQ 5 6 පාඨමාලාවල සාධාරණ අය දන්නේ නැහැ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයේ තමයි මේ විෂය නිර්දේශයන් හදලා ඒ පිළිබඳව අවශ්‍ය අනුමැතිය ලැබලා දෙන්නේ කියන එක. එතනින් එහාට ගිහිල්ලා එහෙම හදපු NVQ 5 6 එහෙම නැත්නම් හත අපි හදනවා කොහොමත් NVQ 5 6 වගේ ගත්තොත් හතර ගත්තත් NVQ ශාස්ත්‍රය තුල තියෙන ප්‍රධානම අවිය විදිහට මම ගත්තොත් අර පාඨමාලාව කරගෙන ඇවිල්ලා අවසානයේ ඇසස කෙනෙක් ඇගේම් නිලධාරී කරහා මේක ඇගීමකට ලක් වෙනවා. මොකද කෙලින්ම රැකියාවට දාන්නේ. ඒ නිසා ඒ රැකියාව වෙළඳපොළට හරියන්නේ ඒ වෘත්ති ශාස්ත්‍රය තුළ අවශ්‍ය දැනුම තියෙන ඕන. ඒ නිසා මේ ඇගේම් නිලධාරීන් සතුව ලොකු කාර්යභාරයක් තිබෙනවා. ඒගොල්ලෝ තමයි මේක පාස් කරන්නේ. මේ ඇසෙසර්ස්ලා පුහුණු කරන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ දැනුම යාවත් කාලින් අපි කියන රිෆ්‍රෙෂින් ප්‍රෝග්‍රෑම්ස් මේ සියලු දේවල් කරන්නත් වපසරිය සහ අවසරය සහ බලය තියෙන්නේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලෙ. ඒ නිසා මේ අපි ලොකු කාර්යභාරයක් පිටිපස්සේ ඉඳගෙන මේ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රය තුල කරගෙන යනවා.